බොහෝ දේවල් ඉවසා දරාගෙන නිහඬ මෙහෙවරක යෙදෙන මිනිස්සු මේ සමාජෙ ඉන්නවා. ඒ වගේම තමයි අපේ මේ ශරීරයේ පැත්තෙන් ගත්තොත් අවුවට වේලෙමින් වැස්සට තෙමෙමින් අපේ මේ සියලු ඉන්ද්‍රියන් වසාගෙන මුළු ජීවිත කාලයක්ම නිහඬ මෙහෙවරක යෙදෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ මේ සම. අහම්බයකින් හරි ඔබේ සමට බරපතල විදිහේ රෝගයක් ආසාදනය වුණොත් දේශීය ප්‍රතිකාර කරනවා, හිස ගැල්ලුම් භාවිතා කරනවා, ඊට අමතර හිසට තෙල් ආලේපය කිරීම, ඊට අමතර විදුම් පිළිස්සුම් වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරනවා. තට්ටේ තියෙන පුද්ගලයෙකි කොණ්ඩේ ඉක්මනින්ම ලබා ගැනීමට හැකියාව තියෙනවා. අකලට කොණ්ඩේ වැටීම, ගැලවී යාම, පැසීම, ඒ වගේ දේවල් ඇති වෙනවා නම් ඒ ප්‍රතිකාර කිරීමට හැකියාව තියෙනවා. පොතුකබර රෝග සඳහාත් සුදුකබර රෝග සඳහාත් ප්‍රතිකාර මාලාවක් තියෙනවා. ඒ මාලාව හරියට ප්‍රතිකාර කර ගැනීමෙන් සුවපත් කරගන්න පුළුවන්. අපිට මුණ ගැසුණා තට්ටේ පෑදීම්, අකලට හිසකෙස් ඉදීම්, ගැලවී යාම්, වැටීම් ඇතුළු සියලු සමේ රෝග තත්ත්වයන්ද, ඒ වගේම ආතරයිටිස් ඇතුළු සියලු සන්ධිගත රෝගයන්ද, සර්වාංග රෝග තත්ත්වයන්ද වසර දහස් ගාණක් ඉපැරණි යටගම වෙද පරම්පරාවටම ආවේනික විශ්මිත ප්‍රතිකාර ක්‍රමයකින් නිට්ටාවටම සුවපත් කරන අලව්ව ශ්‍රී සුගත ආයුර්වේද රෝහලේ ලක්මාල් සුගතදාස හෙළවෙද දුරන්ව මේ ඉසිවර අඩවිය. අලව්ව ශ්‍රී සුගත ආයුර්වේද රෝහල කියන්නේ දැයි නිරෝගීකම සුරකින්නම නිර්මාණය වූ තැනක්. ඉතින් යටගම වෙද පරපුරේ අභිමානය අනාගතයට රැගෙන යන තරුණ හෙළ වෛද්‍යවරයෙකු ලෙස ලක්මාල් සුගතදාස වෙදතුරන් විසින් දශක දෙකකට ආසන්න කාලයක් තුළ සුවපත් කොට ඇති රෝගීන් සංඛ්‍යාව දහස් ගණනක්. සර්වාංග රෝග ඇතුළත්ව ප්‍රධානවම සුදුකබර පොතුකබර ඇතුළු සියලුම චර්ම රෝගයන්ද, ආතරයිටිස් ඇතුළුව සියලුම සන්ධිගත රෝගයන්ද නිට්ටාවටම සුවපත් කිරීමට මෙතුමන්ට තිබෙන්නේ සුවිශේෂී හැකියාවක්. මගේ තාත්තගේ පෙරහුරුවෙන් තමයි අතර මම මේ වෛද්‍ය වෘත්තියට මෙලෙමෙන්න හේතු වුණේ. එතුමා කරපු වෛද්‍ය වෘත්තියේදී මම දැක්කා එයාගේ කරපු ඒ වෛද්‍ය කර්මයේදී කරන දේවල් දැකලා, කළ දේවල් දැකපු නිසා තමයි අතර මටත් හිතුනේ මේ වෛද්‍ය වෘත්තියට මෙලෙමෙන්න. ඉන් වයසස් අධ්‍යාපනයෙන් පස්සේ මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙලා ඒ ඇතුළු වීමෙන් කරපු ආභාෂයත් පරම්පරාවෙන්ගෙන වෛද්‍ය කර්ම ආභාෂයත් අරගෙන මම මේ අද වෛද්‍ය වෘත්තියට ඇතුළුලා ඉන්නවා. යටකම වෙද පරම්පරාව කිව්වොත් විශේෂයක් තියෙනවා. ඒ පරම්පරාවේ විශේෂ චර්ම රෝග සම්බන්ධ විශේෂයක් දක්වනවා. එය අපේම තියෙන වෛද්‍ය කර්මය, ඒක විශේෂ වෛද්‍ය කර්මයක්. මොකද කිව්වොත් ඒ බෙහෙත් ඔරුවලේ කරන විශේෂ වෛද්‍ය කර්මයක් තියෙනවා. විශේෂයෙන් චර්ම රෝග සඳහා විශේෂ වෙච්ච වෛද්‍ය කර්මයක්. චර්ම රෝග කිව්වහම අපි ගොඩක් භාවිත කරනවා චර්මයේ ඇතිවන සියලුම කැලල්, ඉන් අමතරව හිසකෙස් ඇතුළු සියලුම දේවල්. අපි දන්නවා ශරීරයේ තියෙන විශාල ඉන්ද්‍රියක් වන සම, මේ සමට ඇතිවන සියලුම රෝග තත්ත්වයන්ට මේ චර්ම රෝග ප්‍රතිකාර මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි බලමු හිසකෙස් අකලට පැසීම, වැටීම, ගැලවී යාම, නැත්නම් තට්ටේ පෑදීම මේ දේවල් ඇති වෙන්නේ මොන හේතුවටද කියලා ඔබ දන්නවද? චර්ම රෝගයක් නිසා හිසකෙස් යනවා කියන එක. ඒට අපි කියන්නේ චර්ම රෝගයක් නිසායි කියන්නේ. ඔබ දන්නවා හිස්සොරි දැක්කම ඒ හිස්සොරි තියෙන කෙනෙක්ගේ ඉක්මනින් හිසකෙස් ගැලවී යනවා. අපි උදාහරණයකට ගත්තමු සාමාන්‍ය දිනකට හිසකෙස් 100ක් 50-100ක් අතර ප්‍රමාණයක් ගැලවී යනවා නම් ඒ අපි කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් කියලා. ඊට වැඩි ප්‍රමාණයක් ගැලවෙනවා නම් තමයි රෝගී තත්ත්වයකට පත් වෙන්නේ. ඉතින් හිස් හොරි තියෙන කෙනෙකුට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි රෝග තත්ත්වයක් ගත්තොත් එහෙම දැන් සුදු කබර නැත්නම් පොතු කබර රෝග තත්ත්වය තියෙන කෙනෙකුට හිස් කබලේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ හැම වියලී ගතියක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදීත් හිසකෙස් ගැලවී යන්න පුළුවන්. ඒ චර්ම රෝගයකට සම්බන්ධ වෙන්නේ මේ අවස්ථාවේ තමයි. චර්ම හිසකෙස් යෑම චර්ම රෝගයක් කියලා කියන්නේ මේ පොතු කබර නැත්තම් සුදු කබර ඒ තවක தත්ත දෙකම තියෙන කෙනෙකුට අනිවාර්යෙන් හිසකෙස් යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද හිසකෙස් යෑම තවත් රෝග තත්ත්වයක් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. අපි හිතමු සමහර විට මෙයා ශල්‍ය කර්මයක් කරපු පුද්ගලයෙක් නම් ඒ අවස්ථාවේදීත් මේ හිසකෙස් යන්න පුළුවන්. දැඩි මානසික ආතතියක් තියෙන පුද්ගලයෙකුට නම් හිසකෙස් යෑම ඇති වෙන්න පුළුවන්. තව දෙයක් තමයි අපි සූත්‍ර මූල පෝෂක ගොඩාක් අඩුවෙන් ගන්න කෙනෙක්. උදාහරණයක් විදිහට පලා වර්ග ආහාරයට ගන්නව අඩු නම් ඒ වගේ අයට හිසකෙස් යාව ඇති වෙනවා. අපි මොකක්ද දන්නවා කුඩා ළමයින්ට මේ හිසකෙස් යනවා, පොඩි ළමයින්ට. ඒ ළමයින්ට යන්න හේතුව තමයි
අපේ පොඩි ළමයින්ට දෙන ආහාරවලට පොලාවර්ග එකතු කරන්නේ නැහැ. එයාලට පුළුවන් තරම් බලනවා ආහාරවල බත් දෙනවා නැත්නම් පාන් දෙනවා. ඉක්මනින් කුස පිරුණාට අවශ්‍ය සුද්‍ර පෝෂකයේ දරුවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ කොණ්ඩේ අකලට වැටෙන්නේ. මේට අපිට ඇත්තටම ඖෂධීය තෙල් භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගන්න ආහාර පලාවර්ග කොළ වර්ණයට හුරු ආහාර ගන්න ඕනේ. ඒ ඕන තරම් අපිට ගන්න පුළුවන්. මේ අපේ රටේ හැමතරම තියෙනවා ගන්න පලාවර්ග ಜಾති. ඒ දේවල් භාවිත කිරීමේ මේ සුත්‍ර පෝෂක කියන කොටස අපේ ශරීරය එකතු කර ගන්න පුළුවන්. ඖෂධීය තෙල් වර්ගවලුත් අපේ මේ රෝම කූපවලට ලැබෙන ගැල්වීමෙන් රෝම කූපවල තියෙන පෝෂණය දැඩි කිරීමෙන් හොඳ කෙස් කලඹක් ඇති කර ගැනීමට හැකියාව තියෙනවා. අපි බලමු රෝග තත්ත්වයත් එක්ක කොහොමද මේ හිසකෙස් වැවෙන්න කරන ප්‍රතිකාර. ඊට අමතරව මොන මොන රෝග තත්ත්වවලටද මේ හිසකෙස් ගැලවෙන්නේ කියන එක. ප්‍රතිකාර පැත්තෙන් ගත්තොත් එහෙම අපි දේශීය ප්‍රතිකාර කරනවා. හිස ගැල්ලුම් භාවිත කරනවා. ඊට අමතරව හිසට තෙල් ආලේපය කිරීම. ඊට අමතරව විදුම් පිලිස්සුම් වෛද්‍ය ක්‍රමයේ භාවිත කරන විදුම් පිලිස්සුම් භාවිත කරනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ අපේ හිස් කබලේ කොණ්ඩේ එන්න නැතුව ඇතිලා තියෙන කාටිලේජ් නැත්තම් උඩ වැහිලා තියනවනේ ඒ ස්තරය කැඩීමට තමයි අපි විදුම් පිලිස්සුම් භාවිත කරලා ඒ නීල් භාවිත කරලා මේ විදලා ඖෂධ ගැල්වීමක් කරන්නේ. ඒ අවස්ථාවේදී තට්ටේ තියෙන පුද්ගලයාගේ කොණ්ඩේ ඉක්මනින්ම ලබා ගැනීමට හැකියාව තියෙනවා. වක් වෙන ආහාරයේ අභ්‍යන්තර ඇති රෝග නිසාත් කොණ්ඩේ ඇති වෙන්නේ නැහැ. කොණ්ඩේ ගැලවිලා යනවා. ඒකට අපි හොඳට රෝගී පරීක්ෂා කරලා බලන්න ඕනේ කොහොමද මේ ශරීරයේ අභ්‍යන්තර රෝග තත්ත්ව තියෙනවද, පිළිකා තත්ත්ව තියෙන අයට. ඊට අමතරව සමහර නිදන්ගත රෝග තත්ත්ව තියෙනවා. ඒ තත්ත්ව තියෙන අයටත් මේ කොණ්ඩේ වැටීම, ගැලවී යාම, කොණ්ඩේ සම්පූර්ණයෙන් එන්නේ එක නැවතීම වෙන්න පුළුවන්. සමහර ජාන සම්බන්ධතා තියෙන අය ඉන්නවා. ජාන සම්බන්ධතා තියෙන අයගේ ගොඩක් දකින්නවා පිරිමි ජාන තියෙන පිරිමි පාක්ෂවී අයට කොණ්ඩේ දෙපැත්ත අඩුවේගෙන යනවා. කොණ්ඩේ හිස මැද කොණ්ඩය ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අයගේ ජාන සම්බන්ධතාවයට ගොඩක් වෙලට අපිට ප්‍රතිකාර කිරීමට හැකියාවක් නැහැ. මොකද ඒ ජානය ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. එතකොට ඒ අයට ප්‍රතිකාර කිරීමක් කියන්නේ එයාලගේ ජාන සම්බන්ධතාවය. ඒ නිසා එයාට ප්‍රතිකාරයක් නැහැ. නමුත් අකලට ඔය වෙන දේවල් අකලට කොණ්ඩේ වැටීම, ගැලවී යාම, පැසීම ඒ වගේ දේවල් ඇති වෙනවා නම් ඒකට ප්‍රතිකාර තියෙනවා. ඒ ප්‍රතිකාර කිරීමට හැකියාව තියෙනවා. අති දුර්ලභ වූ කස්තුරි මෙන්ම නිකකොළ, කීකිරිඳිය ඇතුළු ශුද්‍ර මූල පෝෂකයන් අඩංගු ඔසු සංයෝගයන්ගෙන් සැකසූ මෙම ශීර්ෂ කාන්ති තෛලයේහි ඇති විශේෂත්වය වන්නේ තට්ටේ පෑදීම, අකලට හිසකෙස් ඉදීම, වැටීම සේම ගැලවී යාම නවතා ක්‍රමක්‍රමයෙන් කේශ වර්ධනයකට දීමයි. පළමුව තෙල හිස් කබල මත දමා විනාඩි 20ක පමණ කාලයක් සම්බාහනයෙන් රෝම කූපවලට තෛලය උරා ගැනීම හරහා රෝම මූලයට අදාළ පෝෂණ ගුණයන් ලැබීම සිදුවනවා. දැන් අපි හිසකෙස් ෆිට්නස් මේ රෝගී සඳහා අපි ප්‍රතිකාර කරන්නේ විශේෂයෙන් අපි තෛල භාවිත කරනවා. ඒ තෛලවලදී අපි විශේෂයෙන් අපේ වෛද්‍ය પરම්පරාවේ ශ්‍රී සුගත රසායනකාරී අපිම නිෂ්පාදනය කරන විශේෂ තෛලයක් තියෙනවා. ඒ ශීර්ෂ කාන්ති තෛලය. එහි විශේෂයක් තියෙන්නේ අපි මේ තෛලයේ අඩංගු කරලා තියෙන සියලුම දේශීය ඖෂධ ඒකම සුත්‍ර මූල පෝෂක අඩංගු. අපි හිතමුකෝ ශරීරයට අපි සුත්‍ර මූල පෝෂක ගන්න ආහාර වලින් ගන්නවා. ඊට අමතරව මේ ඖෂධ වලිනුත් අපිට පෝෂණය දෙන්න පුළුවන්. ඒ මේ රෝම කූපයට දෙන පෝෂණය මේ තෛලයෙන් දෙනවා. එතකොට මේ තෛලය පාවිච්චි කිරීමෙන් හිසකෙස් අකලට වැටීම, පැසීම, ගැලවී යාම යන සියලු තත්ත්වයන් වලට ප්‍රතිකාරයක් විශේෂයට හොඳට හිසකට ගැල්වීම පය භාගයක් අතර ප්‍රමාණයක් හොඳට ඔළුවට හිස සම්බාහනය කිරීමෙන් මේ තෙල හොඳට හිස් කබලට උරා ගැනීම සලස්වනවා. එයින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මාස 3ක් පමණ කාලයකදී ඔබට හොඳ හිසකෙස් කලපක් ලබා ගැනීම හැකියාව තියෙනවා. හිසකෙස් යන පුද්ගලයෙකුට හිස ගැල්ලුමක් නැත්නම් හිස් තෙලක් පාවිච්චි කරාට ප්‍රතිඵලයක් ගන්න එකපාරම බෑ. මොකද අපි දන්නේ නැහැ මේ රෝගියාගේ අභ්‍යන්තර රෝග තත්ත්වය මොනවාද කියන එක. මොන හරි ශාරීරික අභ්‍යන්තර රෝගයක් තියෙනවද, ඒ රෝගය මොකක්ද කියලා අඳුරගෙන ඖෂධයක් එක්ක මේ තෙලක් භාවිත කරනවා තමයි ගොඩක්ම සාර්ථක. ඒ නිසා රෝගියෙක් අපේ ආයතනයට පැමිණිලා ඒ රෝගියාගේ
රෝග තත්ත්වය වෛද්‍යරුන් පෙන්නලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අමතරව මේ තෙලක් භාවිත කරනවා නම් තමයි හුඟක් හොඳ. අපි හිතමු සමහර විට එයාගේ රෝගියාගේ ශරීරයේ වෙන ආසාදි තත්ත්වයක් තියෙනවා නම් සමහර විට විලික තත්ත්වයක් වෙන්න පුළුවන්, වෙන අවයවයක තියෙන දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඒ තත්ත්වයේ තේරුම් අරගෙන ඒ තත්ත්වයට ප්‍රතිකාර කරන අතරතුර තමයි මේ ඖෂධයක් භාවිත කර යුත්තේ. ඉතින් එෙහිදී සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් කොණ්ඩේ ඉක්මනින්ම ලබා ගැනීම. අපි බලමු සුදු කබර පොතු කබර ওই රෝග තත්ත්ව දෙකම කොහොමද චර්ම රෝගයක් එක්ක සම්බන්ධ වෙලා හිස් කෙස් යෑමට සම්බන්ධ වෙන්නේ කියන එක. පොතු කබරේදී අපි දකිනවා හිස් කබලේ තියෙන උඩ එපිඩෙම් එක නැත්තම් සම වියලි තත්ත්වයට පත් වෙලා ගැලවී යෑමක් දකින්න ලැබෙනවා. ඒ අවස්ථාවේදී ඒ ගැලවී යෑමත් සමග හිස් කෙස් ගැලවෙනවා. සුදු කබර අවස්ථාවේදී සුදු කබරවලදීත් සමේ මෙලනින් කියන වර්ණක සෛල අඩු වීම හින්දා සුදු පාටපත් වෙනවා. හිස් රෝම කූපේ මෙලනින් වර්ණකේ නැති වෙලා යනවා. ඒ අවස්ථාවේදීත් ඒ සමහර අවස්ථාවේදී ඒ කෙසකෙස් ගැලවෙන්නේ බලුවා. එහි පෝෂණයක් දකින්න නැති නිසා ගැලවිලා යනවා. ඉතින් මේ සම්බන්ධව විශේෂ අපි ප්‍රතිකාර කරනවා. පොතු කබර රෝග සඳහාත් සුදු කබර රෝග සඳහාත් මේ ප්‍රතිකාර මාලාවක් තියෙනවා. මේ මාලාව හරියට ප්‍රතිකාර කර ගැනීමෙන් සුවපත් කර ගන්න පුළුවන්. මේ හිසකෙස් ගැලවී යාම, අකලට වැටීම, තට්ටේ පෑදීම යන සියලු රෝග තත්ත්වවලට ප්‍රතිකාර කිරීමට අප ආයතනයේ හැකියාව තියෙනවා.